COVID-19 වෛරස ආසාදනය වූ 25 හැවිරිදි තරුණයෙකු ඔහු නවාතැන්ගෙන සිටි නවාතැන්පුරින් ඊයේ රාත්‍රියේදී පලා ගොස් තිබුණා. මොහු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කඩුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයෙහි නිරතව සිටි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පසු අදාළ පුද්ගලයා අද උදෑසන කඩුනායක පොලිස් අසමේ 18 කණුව ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඊයේ දින කඩුනායක ප්‍රදේශයේ තම නවාතැන්පුරින් පලා ගොස් සිටි කොවිඩ් රෝගියා කටුනායක පොලිස් වාසමේ 18 කණුව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. ඉන්පසු 19.90 ගිලන්රථ සේවාව මගින් ඔහු මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මොහු පදවිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලෙක් කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේදී සිටි අතර නවාතැන්පොළක නැවතී සිටියේදී ඊයේ දින අතුරුදහන් වී තිබුණා ඔහුගේ නවාතැන්පොළෙන්. කෙසේ වෙතත් මේ වන විට ඔහු සොයාගෙන 19.90 ගිලන්රථ සේවාව මගින් දැනට මීගමු රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළ ගියා. කොවිඩ් වෛරසය ආසාදනය වී දිනක් තුල වාර්තා වූ වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාවද ඊයේ දින වාර්තා වූ අතර එම සංඛ්‍යාව 887ක්. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් 873 දෙනෙකු දේශීය වඳුනාගත් ආසාදිතින් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 337ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 136ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 71ක් महाजन सौख्य परीक्षक वृन्न प्रकाश कर तिबुने अदाल पुद्गलयागे मृतदेह संबंधेन सिदुकल पीसीआर परीक्षण ආසාදිතෙකු බවට තහවුරු වී ඇති බවයි. ඒ හේතුවෙන් ඥාතීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් හටගත්තා. කොනල් හොස්පිටල් එකේ වයඹ පළාතේ ප්‍රධාන හොස්පිටල් එකේ ඉන්න දේශබන්දු ආර්.ඩී. ආර්.යු.ඩී. කේ අමරසිංහ නාගරික හදිසි මරණ පරීක්ෂක සාමිල සුරතුමා විසින් අත්සන් කළා තියෙනවා. මේ මරණය පරීක්ෂා කරලා බලලා මෙයාගේ ස්වභාවික හේතුන් මත අත්මාව සම්බන්ධව මේ කනාලු සම්බන්ධව සිදුවෙච්ච මරණයක් විදිහට මේක ස්වභාවික මරණයක් විදිහට අද මේ භූමදානය කරන්න අපිට අවසර දීලා මේ තියෙන මරණ සාතික. මේක 20 දෙන මරණ සාතික. දැන් ඒතොර අපිට 21 දෙන මරණ සාතික මොකද්ද මහත්මයා? දැන් ඒක අපි කුරුණෑගල දිස්ත්‍රික් හොස්පිටල් එක මහරෝලත් එක්ක කතා කරලා බලද්දි මරණ සාතික වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. අපිට ඒකට ප්‍රතිපාදන සපයන්න පුළුවන්. වෙනස් කරන්න අවශ්‍ය නම් කියන්නේ ජීවී සාතික වෙනස් කරන්න අවශ්‍ය නැහැ. වෙනස් කරන්න අවශ්‍ය නම් කියන්නේ කෙසේ වෙතත් අදාළ දේහ කොවිඩ් මෘතදේහයක් ලෙස ආදාහනය කිරීමටයි පසුව කටයුතු කළේ. පොසිටිව් කියලා කලින් හොයාගත්තා නම් මේ ජීවිතේ සමහරට බේර ගන්න තිබ්බා. එතකොට මොකද්ද තියෙන වගකීම? සෞඛ්‍ය බලධාරීන් මේ විදිහට වගකීම් විරහිතව හැසිරෙනකොට මුළු රටේම මිනිස්සු නීතියට අනිවාර්යයෙන්ම පිටුපානවා. එතෙන්ට පත් කරන්න එපා කියලා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා. දික්කොය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකට සහ තරුණයෙකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.